සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නව ලක්ගල නගරයේ ජනපති අතින් හෙට ජන අයිතියට. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගැටලු නිරාකරණයට කමිටුවක්. සේනා මර්ධනයට රුපියල් මිලියන 50ක්. වෙළඳ ආරවුල විසඳන්න ඇමරිකා චීන සාකච්ඡා ඇරඹෙයි. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලක්ගල නගරය වෙනුවෙන් ඉදිකළ නව ලක්ගල හරිත නගරය හා කළුගඟ ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත් කරනවා. නව නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි විවෘත කරන්නේ ඊට අදාළ අමාත්‍යවරුන් අතින්. මෙරට මහා වාරි විශ්මිතය වන මොරගහකන්ද කළුගඟ ජලාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එම ප්‍රදේශවල ජීවත් වූ විශාල පිරිසක් සිය ගම්බිම් කැප කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඉදි වූ නව ලක්ගල නගරය ජනතා අයිතියට පත්කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. හරිත නගරයක් ලෙස නිර්මාණය වී ඇති ලක්ගල නගරය හෙට ජනතා අයිතියට පත්කරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලක්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල්පල ගන්වමින්. ඒ දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරුඵලයක් ලෙසින්. එම ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000ක් වෙනුවෙන් කළුගඟ ජලාශයට යටවන ලක්ගල නගරය වෙනුවට නව ලක්ගල නගරය ඉදිකර තිබෙනවා. අනාගත අවශ්‍යතාද සලකා බලමින් නව නාගරික හා උද්‍යාන නගර සංකල්පයන්ට අනුව සැලසුම් සහගතවයි එය ඉදිකර ඇත්තේ. ඒ සඳහා වන මුළු ආයෝජනය රුපියල් මිලියන 4500ක්. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක්. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් සහ මහජන පොලක් හා පොදු වෙළඳ සංකීර්ණයකින්ද එය සමන්විතයි. නව බස් නැවතුම් පොලක් සහ තැපැල් කාර්යාලයක් මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 26ක් නව ලක්ගල නගරයට අයත්. මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක්. ප්‍රදේශයේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සැපයීම මෙන්ම ග්‍රාමීය මාර්ග පුළුල් කිරීමද සිදු කර තිබෙනවා. කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා. ලක්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්කමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරු කෝට්ටේ මහියංගන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනවා. දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන රැසක් මෙම ප්‍රදේශයට ළඟාවනු ඇති. මාතලේ නගරයේ සිට ලක්ගල නගරයට ගමන් කිරීමට ගතවන කාලය පැය 4:00 සිට පැය 1:00 දක්වා අඩුකර ගැනීමට හැකිවීමද විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නගරය ඉදිකිරීම සඳහා අදාළ භූමිය තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාව විසින්ම වීමයි. නව නගරය සැලසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. ජනගහන කේන්ද්‍රගත වීම මෙන්ම ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණක්. මේ අතර මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් මහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කරමින් කටයුතු කර ඇති අතර එසේ ගෙවූ වන්දි මුදල රුපියල් කෝටි 1100කට අධිකයි. දේපළ වන්දිවලට අමතරව ජනතාව යළි පදිංචි කිරීමේදී සෑම පවුලකට අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර 1:00 කුඹුරු ඉඩමක්ද ලබා දී තිබෙනවා. මේ අනුව හෙට විවෘත වන නව ලක්ගල නගරය රටටම ආදර්ශයක් සපේන සැලසුම් සහගතම නගරය වනු ඇති. මිනිස්සුන්ට ඉතින් ලොකු වාසනාවක් තමයි උදා වුනේ මේ කළුගඟ ව්‍යාපෘතිය හින්දා. අපිට ගොඩනැගිලිම හදා දුන්න එක ලොකු දෙයක්.
ඇත්ත වශයෙන්ම අපි ඉස්සර ගොඩාක් දුෂ්කර පරිසරයක හිටියේ. ඉතින් ගොඩාක් සතුටු වෙනවා මේ ලයිබ්‍රිය ලබා දුන්නට. එන අපි ඒ පොඩි කල තිබ්බේ. ඒ මෙහෙට ආවට පස්සේ ලොකුට කඩ හදාගත්තා. බිස්නස් උත්පතල තියෙනවා. අනාගතය ගැන හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඔව් දැන් සතුටුයි. ඉතින් ඉස්සර ස්කෝල වලට පයින් ගොඩක් දුර යන්න තිබුණා. දැන් ටවුන් එකේම ස්කෝලේ තියෙනවා. ළමයිට ස්කෝලෙත් ගොඩක් දුරට පහසුකම් වැඩි දැන්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කර තිබෙනවා. රාජ්‍ය මාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා මෙම කමිටුවේ සභාපතිවරයයි. ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය DBPH දිසාබණ්ඩාර, වි කනක සභාපති LSI ජයරත්න, විරාජ් දයාරත්න, මහින් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර හා තිසුරි වන්නියාරච්චි සෙසු සමාජික සමාජිකාවන් වනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට අනුව මෙම කමිටුව අදපත් කෙරුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා හා අදහස් කමිටුවට අද සිට බහර දීමට හැකි වනවා. සති දෙකක කාලයක් තුලදී කමිටුව ජනාධිපතිතුමා වෙත නිර්දේශ බහර දීමට නියමිතයි. කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු තීරණ ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇති. කමිටු සමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. පසුව ඔවුන් සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක්ද පැවැත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනාධිකරණය අද නියෝග කළා. පෙත්සම් කාර්යගේ අරමුණු ජනපතිටත් රටටත් අපහාස කිරීම බවයි අභ්‍යාචනාධිකරණය තවදුරටත් නියෝග කළේ. තක්ෂිලා ලක්මාලි නමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියකුයි එම පෙත්සම ගොනු කර තිබුණේ. කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමේ පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර ඇති බැවින් ඒ ගොනු කළ පෙත්සම් කාර්යයට රුපියල් ලක්ෂයක මුදලක් නඩුගස්තු ලෙසට රජයට ගෙවන ලෙසටද අභ්‍යාචනාධිකරණයේ නියෝග කළා. එසේම අභ්‍යාචනාධිකරණයේ තවදුරටත් තීන්දු කළේ පෙත්සම් කාර්ය ජනාධිපතිතුමාට අපහාස කිරීම හා සමස්තයක් ලෙස රටට අපකීර්තියක් ගැනීම අරමුණු කරගෙන අදාළ පෙත්සම ගොනු කර ඇති බවයි. මානසික රෝගවලට අදාළ පනත යටතේ කටයුතු කිරීමට නම් පොලිසිය වෙත මානසික ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මෙම පෙත්සමට අදාළව එවැනි වාර්තා කිසිවක් ඉදිරිපත් වී නොමැති බව අභ්‍යාචනාධිකරණයේ නිගමනය කළා. උතුර සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන්නා. නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සුරේන් රාධවන් මහතා පත් කෙරුණා. ආචාර්ය දම්භ දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතායි. සනීප ආරක්ෂක පහසුකම් නොමැති සෑම පාසලකටම මේ වසර තුළ එම පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අර අනුන්ගේ දරුවන්ට නම දාගන්න කැමති මහත්තයා අගමැති පුටුවත් බලෙන් උදුර ගන්න. නමුත් දැන් කුමන්ත්‍රණය පරාදයි. අපි දැන් යලි වතාවක් වැඩ ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාව අපි කොයිතරම් දියුණුවේ කියලා හිතුවත් තාමත් පාසල් 10000 ගණක් තියෙනවා. ඒ පාසල් දරුවන්ට හරි හැටි වැසිකිලි නැති පාසල්. අනේ එහෙමනම් මේ වසර ඇතුළතදී අපි ඒ සෑම පාසලකටම වැසිකිලි ලබා දීමට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ලංකාව තාම 10000 ගණනාවක් ගෙවල් තියෙනවා. පොල් අතු ගෙවල් එහෙම නැත්නම් කැඩිච්ච වහලවල් තියෙන ගෙවල්. 2019 2020 වර්ෂය උදා වෙනකොට මිත්‍රවරුනි මම සහතික වෙනවා ලංකාවේ මොන අස්සක් මුල්ලකවත් පොල් අතු ගෙදරක් ඉතුරු වෙන්න අපි දියන්නේ නැහැ. ඒවට මුදල් වෙන් කළා තියෙන්නේ. කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. එම හමුවෙන් අනතුරුව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා.
අද කැබිනට් මණ්ඩලයේ අනුමත වුණ කැබිනට් පත්‍රිකා අතරින් වැදගත්ම පත්‍රිකා වුණේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණා. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් බඳවගෙන සියලුම සම්මුඛ පරීක්ෂණ කරලා සියල්ල අවසන් කරලා තිබ ප්‍රතිඵලත් නිකුත් කරලා තිබුණා. නමුත් පළාත් සභාව විසින් මේ පිළිබඳව ඔවුන්ට බඳවා ගැනීමේදී ඔවුන්ගේ එකඟතාවය ලැබුණේ නැහැ. ඒ නිසා අද තීරණය කරන ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ක්‍රීඩා පුහුණුකරුවන් 3800 බඳවගෙන පළාත් සභා පාසල් සඳහාද ඒ සියලුම පාසල්වලට අනුයුක්ත කරන්න. අරලියගහ මන්ත්‍රීත් අපි ප්‍රී කැබිනට් මීටින් එකක් තමයි තිබුණේ. ඒකෙත් අපි කැබිනට් පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කරලා තමයි අද මෙතනට ආවේ. ආණ්ඩුවක් හා පක්ෂයක් ලෙස ඉදිරි වැඩපිළිවෙල සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඉදිරි වැඩපිළිවෙල අපි ආණ්ඩුවක් විදිහට පක්ෂයක් විදිහට සැලසුම් කරලා තියෙනවා. අපි පසුගිය දිනවල පක්ෂයක් විදිහට ගොඩක් ඉස්සරහට ආවා. මේ ඉදිරියේ පේන ගාලු මෝදර පිටියට ජන ගඟක් ගැලුව අපේ මේ ශක්තිමත්භාවය පැහැදිලිව පෙවුණා එකෙන්. ඒ නිසා අපි මේ ඉදිරි කාලයේ එන ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි ශක්තිමත්ව පක්ෂයේ සංවිධානය කරනවා. මේ දිනවල අපි ශාඛා සමිති හදනවා, අපේ බල මණ්ඩල හදනවා. ඒ වගේම අපේ ශක්තිය ශක්තිමත්භාවය වැඩි කරමින් අපි කටයුතු කරමින් යනවා මේ කාලේ. විවිධ මත තිබුණ අපේ මන්ත්‍රීවරු අතර ඒවත් දැන් නිරාකරණය වෙලා තියෙනවා. ඉතින් අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. වෙන පක්ෂවල වගේ නෙමෙයි. අපේ පක්ෂ නායකත්වයට පුළුවන් වුණා මේ ඔක්කොම මතත් එක්ක පක්ෂය ආරක්ෂා කරලා මේනකොට ශක්තිමත්ව නැවතත් ආණ්ඩුව පිහිටවන්න. ඊළඟින ජනාධිපතිවරණයත් අපි ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. මේ වෙනකොට අපි එක්සත් ජාතික පක්ෂයේ දෙට ඉතා බලවත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි, අපි ඊළඟ මැතිවරණය අපි පුළුල් පෙරමුණකින් අපි එන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ විතරක් අය නෙමෙයි, ශ්‍රී ලංකා දහස් පක්ෂය අය, පොහොට්ටුවේ අය, ඒ වගේම මධ්‍යස්ථ මතදානින් ඔක්කොම එකතු වෙන්න තීරණය කරලා තියෙනවා. ඉදිරියේදී බලාගෙන ඉන්න පියවරෙන් පියවර ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපුවාම ඔබතුමාලා හිතන්නේ නැතයත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. ඒ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ කොට්ටාෂ බලමණ්ඩල රැස්වීමේදී මේ රටේ ජනතාවට රටේ අනාගතය ගැන තීරණය කරන්න පුළුවන් ආකාරයට ස්ථීරසාරව මේ රටේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කරන්න දක්ෂ ජනතාවගේ ආදරය දිනාගත්ත උතුර දකුණ යා කරන්න පුළුවන් දුප්පත් පොහොසත් හැමෝටම ඒ ඔවුන්ගේ ජීවිත ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නායකයෙක් අපිට මේ රටේ ජනාධිපතිවරය හැටියට තෝරාපත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ ජනාධිපතිවරණය අපි දිනනවා. ඒ ජනාධිපතිවරණය දිනන්න පුළුවන් අපේක්ෂක අපිට ඉන්නවා. වහාම ජනාධිපති මැතිවරණය කැඳවන්න එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ලෑස්ති ජනාධිපති මැතිවරණයකට මුහුණ දෙන්න කියන එක. 2015 වසරේ රජය පත්වීමෙන් පසු රටේ සියලු ජනතාව ආපදා රක්ෂණයට ලක් කර ඇති බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසනවා. උතුරු පළාතේ ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක් වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ. අපි මේ රටේ කොහේ ජීවත් වුණත් එකම වර්ගයක මිනිසෙයින් හැදියට තමයි අපි ජීවත් වෙන්නේ. 2015 අපේ රජයේ අග්‍රාමාත්‍ය හැටියට ගෞරව අනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත තීරණයක් අනුව මේ රටේ සියලුම පුරවැසියන් ආපදා සඳහා රක්ෂණයකට යටත් කරන්නට කටයුතු කළා. දැන් මූලික වශයෙන් ආපදාවට ලක් වෙච්ච හැම කෙනෙකුටම ගෙවීමක් කරලා ඊළඟට ඒ සඳහා කරන ලද ඇස්තමේන්තුවත් සමගම කරපු ඒ විනාශය සඳහා මුදල් ගෙවන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආපදාවට පත්වෙච්ච කාලය තුළ අවශ්‍ය කෑම බීම පිසු ආහාර හැටියටත් ඊට පස්සේ වියළි ආහාර සලාක හැටියටත් ඔබලාට ලබා දෙන විදිය අපි රාජ්‍ය නියෝජනය කරන අය හැටියට දන්නවා. කිසිදු අවස්ථාවක රට දෙකඩ කරන්නට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික විද්වත් සමුළුවේදී අදහස් දක්වමින්. අපි එකක් සහතික කරන මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීයව දේශපාලනයේ නිරත වෙන තාක්කල් මේ රට බෙදීමට ඉඩ නොදෙන බව අපි මේ රටේ ජනතාවට සහතික කරනවා. මේ රට බෙදීමේ තීරණාත්මක සංදිස්ථාන වලට ගියේ හැම වෙලාවකම අපි දේශපාලන වාසිය පසෙක තබා මෙරට බෙදීම වැළැක්වීම සඳහා තීන්දුව తీරනගත් දේශපාලන ව්‍යාපාරය. විද්‍යා හා තාක්ෂණ දැනුම අනාගත පරපුර වෙත ගෙන යාමට ශිල්ප සේනා වැඩපිළිවෙල ආරම්භ කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. බලාපොරොත්තු වෙන්නේ
පර්යේෂණ සහ මෙම තාක්ෂණ දැනුම ජනතාවට අරන් යන ක්‍රමවේදයක් හදාගන්න. දැන් මේකට මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මහ පොළොව වගේ වැඩසටහනක් ශිල්ප සේනා වශයෙන් අපි ඒක නමක් අපි යොදලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ආරම්භයේ එක දිස්ත්‍රික් මාසයකට එක දිස්ත්‍රික්කයක් කරා යන්න ප්‍රධාන පාසලක් තෝරගෙන සියලුම පාසල් ඒ ප්‍රදේශයේ සම්බන්ධ කරගෙන සංදර්ශනයක් ඒ වගේම දැනුම ලබා දීමේ එක්සිබිෂන් එකක් මේ ආකාරයෙන් අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතින් පිරිසක් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා. පහුගිය සතියේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය කියලා කණ්ඩායමක් හදාගෙන තිබ්බා මාධ්‍ය සාකච්ඡාවක්. ඒක දැක්කම අපිට දැනෙන දේ තමයි කවුද මේ 18 දෙනා? ඔබගේ 18 දෙනාගේ නම් ටික කියන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය කාලයේදී ගන්නා ලබු තීන්දුව తీරන ගත්තේ රට වෙනුවෙන්. එතුමා හැමදාමත් රට ගැන හිතුවා. දැන් මේ ඊනියා බෙදුම්වාදී කණ්ඩායම් එක්ක එතුමාගේ සම්බන්ධතාවයක් නැහැ. ඒක තහවුරු වෙලා තිබුණාද? යම් කෙසේ කණ්ඩායමක් ජනාධිපතිතුමත් හිටපු ජනාධිපතිතුමත් එකතු වෙලා පාක්ෂිකයාගේ අරමුණ කරා යන මොහතක යම් කෙසේ ව්‍යාකූල තත්ත්වයක් නැති කරන්න කටයුතු කරනවා. මුළු දිවයිනේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් රටට ආදරණය කරන ජනතාවගෙන් ඉල්ලනවා මේවට රැවටෙන්නට එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේදී අද පැවැත්වුණා. වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ පක්ෂ නියෝජිතයින් මෙහිදී අදහස් පළ කළා. සුළුතුරු රජය හොඳ හැටි දන්නවා මේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන වැඩපිළිවෙල ජනතාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරන වැඩපිළිවෙලක් කියලා. ජනතාවට තිත්ත වෙච්ච වැඩපිළිවෙලක් කියලා. එම නිසා මේ දේශ ද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවට නායකත්වය දීමට ශක්තියක් ඇති ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් දේශපාලන නායකයා. දේශපාලන කරලියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ ප්‍රයත්නයක් තමයි අද අපි දකින්නේ. දැන් අපි දකිනවා මේ දවස්වල වැඩිපුරම තියෙන්නේ ඇමතිපුරයක්. ඉස්සර නම් ආණ්ඩුව කරනකොට අපේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවට බැන්නේ විපක්ෂේ. ඒක තමයි තිබුණු සම්ප්‍රදාය. දැන් හැබැයි ඒ සම්ප්‍රදාය වෙනස් වෙලා. දැන් ආණ්ඩුවට ආණ්ඩුවම බයිනෝ. ආණ්ඩුවට වෙන කෙනෙක් බයින්න අවශ්‍ය දෙයක්වත් නැහැ. ආණ්ඩුවේ වැරදි වෙන කෙනෙකුට කියලා කියන්න ඕනෙත් නැහැ. ඒ අවශ්‍යතාවයේ තාම හොඳින් ක්‍රියාත්මක කිරීම පවතින කිසිම අඩුපාඩුවක් නැතු. සේනා නැමැති දළඹු විශේෂය මර්ධනය කිරීම සඳහා සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා. බඩේරිකු උක්කැතුළු භෝග වර්ග කිහිපයකට සේනා නැමැති දළඹු විශේෂයෙන් හානි සිදු වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචාදුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා ගොවින් හමුවේ සඳහන් කළේ. ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් කෘමිනාශක ඉසීම පිළිබඳ අත්හදා බැලීම්ද මෙවන විට සිදු කෙරෙනවා. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙපස තාවකාලිකව පවත්වාගෙන යන බඩේරුගු අලවිසැල් තාවකාලිකව නතර කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවරගෙන තිබෙනවා. පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහවැව ප්‍රදේශයේ වෙළඳසල් පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. පරීක්ෂාවට ලක් කළ බඩේරුගු කරල්වල සේනා දළබු විශේෂය හා කීටයන් සිටීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. වෙළඳසල්වල ගබඩා කර තිබූ බඩේරිගු කරල් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. නැවත දැනුම් දෙනතුරු බඩේරිගු අලෙවි කිරීම නතර කරන ලෙසයි පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ WMS වනිනායක මහතා දන්වා සිටියේ. මේ අතර මුලතිව් සහ කිලිනොච්ච දිස්ත්‍රික්කවල පසුගියදා ඇති වූ ගන්වතුරෙන් හානි සිදු වූ වගාබිම් පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය පී හැරිසන් මහතා කටයුතු කළා. කිලිනොච්චිය මුරසමුට්ටු ප්‍රදේශයේදී ගොවින් හමුවී සාකච්ඡා කළ අමාත්‍යවරයා වගාහානි සඳහා වන්දි ගෙවීමට රජයේ සූදානම් බව සඳහන් කළා. හානි සිදු වූ වැව් සහ ඇලවේලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටද වැඩපිළිවෙලක් යොදන බවයි ඔහු ගොවින් හමුවේ සඳහන් කළේ. රැකියාව බිරහිත උපාධිධාරීන්ට එළඹෙන අයවැයේදී සාධාරණයක් ඉටු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද වන විට අවුරුදු ගණනාවක් මුළුල්ලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා උපාධි සහතිකය ලබාගෙන රැකියා නොලැබී අසරණ භාවයට පත්වුණු දසදහස් ගණනින් උපාධිධාරීන් අපේ රටේ ඉන්න. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි.
එළබෙන අයවැයේදී ගරු මංගල සමරවීර මැතිතුමාගේ ශක්තිය තුළ මේ රටේ උපාධි ධාරින්ට අනිවාර්යෙන්ම රජයේ රැකියාවලින් විශිෂ්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හම්බන්තොට පුල්ගමුව සරණීගම උදාගම්මානිය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 149 වන ආදර්ශ ගම්මානිය මෙයයි. නිවාස 20කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹161,000. රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වුණා. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිඳුවක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටිනවා. මේ අනුව දෙරට අතර දිවා තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිත තුන්වෙනි හා අවසන් එක්දින තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද පුහුණු සැසි සඳහා එක්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සෞඛ්‍ය හා මානසික තත්වයකින් ඊට එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 3:30ට ආරම්භ වීමට නියමිතයි. පළමු තරග දෙකේදීම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට එක්වනු ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසන්නේ මෙම තරගයේ ජයගැනීම කණ්ඩායමේ බලාපොරොත්තු වී ඇති බවයි. ඊට සිය උපරිමෙන් සියලුම ක්‍රීඩකයන් දායකත්වය ලබා දෙනු ඇතැයිද විශ්වාසය පළ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තීරණය මේ සතිය තුළ ලැබෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන මස 7 වනදායි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk